අයිබුවන් දරුවනේ, 10 ශ්‍රේණියේ පෙරදිග සංගීතය හදාරන ඔයාලා වෙනුවෙන් මේ විදිහට රැගෙන ඉන්නේ මම මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස ඉදිරිපත් කළා. ඒ ලින්ක් එක මම මේ විදිහට හරහා ඉදිරිපත් කරන්නම්. දැන් දෙවෙනි කොටස තමයි බලන්න යන්නේ. අපි වීඩියෝකට යමු. ඉතින් පළමුවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඉතින් පළවෙනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න හතරක් තෝරා ගන්න පුළුවන්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ කොටස් තුනකින් යුක්තයි. ඉස්සෙල්ලාම අහන බහිරවී රාගයේ දෙන කෝමල ස්වර වන්නේ මොනවද? කෝමල ස්වර ළමයි හතරක් තියෙනවා නේද? ඒ මොනවද? කෝමල, රි, ගා, දා, නී කියන ස්වර හතර. නිර්දේශිත රාග අතුරින් සම්පූර්ණ ජාතියට අයත් රාග ගණන කීයද අහනවා. නිර්දේශිත රාග කිව්වාම 11 වසර ඔලල් සඳහා රාග පහක් තියෙනවා. එතකොට 9 වසරේදී ඔගොල්ලෝ රාග තුනක් ඉගෙන ගත්තා. එතකොට 10 වසරේදී ඔගොල්ලෝ රාග දෙකක් ඉගෙන ගන්නවා. එතකොට නිර්දේශිත රාග අතුරින් සම්පූර්ණ ජාතිරය රාග ගණනේ අහන්නේ. නිර්දේශිත රාග තමයි ළමයි බිලාවල් රාගය, භූපාල රාගය, යමන රාගය, කාපි රාගය, බහිරවි රාගය. මේ රාග අතුරින් භූපාල රාගයේ විතරයි වර්ජිත සරේ දෙන්නේ දෙකක් යදෙන. වර්ජිත සරේ කියන්නේ මධ්‍යම සහ නිෂාදයේ වර්ජිතයි. එතකොට භූපාල රාගයේ ජාති වෙන්නේ අවුඩව ජාති රාගයේ සර පහ බැගින් යදෙන නිසා. එතකොට අනිත් රාග හතරම සම්පූර්ණ රාග ජාති ගණයට තමයි අයත් වන්නේ. එහෙනම් සම්පූර්ණ ජාති රාග හතරක් තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නයේදී අහනවා පැහැස් සරණිය මිනි පැමිණිය කොත් අගට යන සංදේශ කාව්‍ය හිස්තන විරිතට අනුව ගායනා වේ. පැහැ සරණිය මිනි පැමිණි කොත්තකට ළමයි හරියට මුහුන්දක පැල්ල වගේ සමුද්‍ර ഘോഷ විරිත කියන්නේ ඒකයි. සමුද්‍ර ഘോഷ විරිතට අනුව තමයි පැහැ සරණිය මිනි පැමිණි කොත්තකට යන සේ ගීතය ගායනා වෙන්නේ. ඊළඟට අහනවා ජනගී වර්ගීකරණයට අනුව ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් දෙක ලියා දක්වන්න. ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් දෙක තමයි ළමයි ගැමි ගී සහ සේ ගී. ඊළඟට WB මකුලොළු මහතා විසින් නිර්මාණය කරන ගීත නාටකයේ කුමක් දහනවා? දෙපානෝ නාටකය තමයි එතුමා විසින් නිර්මාණය කළේ. ඊළඟට නාටකල් සංගීත සම්ප්‍රදාය ඇසුරින් නිර්මාණය කළ නිර්දේශිත නව නාට්‍ය දෙකක් නම් කරන්නලු. නාටකල් සංගීත සම්ප්‍රදායස නිර්මාණය කළ නිර්දේශිත නව නාට්‍ය ඔගොලු තුනක් ඉගෙන ගන්නවා. ඒ තමයි මනමේ, සිංහබාහු, දික්තල කාලගොල නේද? ඒ තුනේ එකක් නම් කරන්න. ඊළඟට දෑතට වලලු ගීතය හිස්තනම් මහතා විසින් නිර්මාණය කළ ලදි පිළිතුරු තුන දිර තින ලයන රන්වල සීදේස් කුලතිලක. එතකොට සීදේස් කුලතිලක මහතා විසින් තමයි එම ගීතය නිර්මාණය කළේ. පහ අතර යන බටහිර තාල සංකේතයට අනුව සමානව තාල මාත්‍රා බෙදෙන හින්දුස්ථානි තාලය වන්නේ දීප් චන්දි ජප්. පහ හතර ගත්තහම දැන් ජප් තාලි මාත්‍රා 3-2-3-2. එතකොට දීප් චන්දි ගත්තොත 3-4-3-4. එතකොට මෙතනදී පිළිතුර වන්නේ ජප් තාලය. දීප් චන්දි තාලය එන්න නම් මෙතන 7-4 තියෙන්න ඕනේ. ඒ කියන්නේ මාත්‍රා 7-4. 3-4 එකතුනම 7යිනේ. දැන් ජප් තාලේ 3-2 එකතුනම 5. ඒකයි. ඒතර පිළිතුර වන්නේ ජප් තාලය. තබ්ලාවේ බායන් සහ දායන් කොටසින් නිපදවන අක්ෂර දෙකක් පිළිවෙලින් ලියන්නලු. ඒතර බායාව කියන්නේ අර ලොකු කොටසනේ එකෙන් ගේ, ක, කී, කත් ආදී අක්ෂර සඳහන් කරන්න පුළුවන්. දායා වෙන්නම් නා, තී, තීරි, කීට ආදී අක්ෂර සඳහන් කරන්න පුළුවන්. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඒ විදිහට. නමුත් දැන් දෙවෙනි ප්‍රශ්නේ දැන් ඔයගොල්ලන් තෝරා ගන්න වෙනවානේ. දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්තොත් බලමු පහත දී ඇති අමන රාගයේ ආශිත සර අභ්‍යාසයේ උච්ච ශබ්දයේ දක්වා විස්තර කරන්නලු. විස්තර කරන්නලු. නිරිසා නිරිගරිසා. ඔගොල්ලෝ මේ රටාව හඳුන ගන්න සරෙන් සරේ වැඩි වෙනවා නේද?
නිරිසා නිරිගරිසා නිරිගමගරිසා නිරිගම පමගරිසා නිරිගම පද පමගරිසා නිරිගම පද නිද පමගරිසා නිරිගම පද නිසා නිද පමගරිසා. ඒ විදිහට සම්පූර්ණ කරන්න. යමන් රාගිට සර්ගම් ගිරි හිස්තැන්වට අදාළ සරදා සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. අපි බලමු. නිදා පම පගම පම ගරි සරි ගරි ගම පද පම ගරි ගරි සා නිරි ගම පද නිසා රෙසා නිද පම ගම. අන්තරාකුට සත් එහෙම ෆිල් කරන ළමයි ගග පද පසාස නිරි ගරි සනි දප ගරි සනි දප නිද පම ගරි ගරි සා නිරි ගම පද නිසා රෙසනි ද පම ගම නිද පම ප ගම ප. ඉතින් ඔයාලා ඒ විදිහට සරගම් ගීතය සම්පූර්ණ කරන්න. මෙහිදී ළමයි අමතක කරන්න පා හරියටම සංකේත යොදලා තියෙනවා. දැන් තීව්‍රමා හරියට සම්බන්ධ සංකේතවත් වෙලා තියෙනවන මන්දර ස්වර මේවා අමතක කරන්න එපා. එතකොට යමන් රාගයේ වාදී ස්වරය සංවාදී ස්වරය හා මුඛ්‍යාංග ලියන්න. එතකොට වාදී ස්වරය ගාන්ධාරයේ සංවාදී ස්වර නිෂාදෙමු. ඒ විදිහට ඔගොල්ලෝ මුඛ්‍යාංගයේ හැම එකම ලියන්න. එතකොට ඔයාලා තුන්වෙනි ප්‍රශ්නේ තෝරගෙන තිබුණොත් පහත දී ඇති රාග විස්තර බහිරවී රාගයට අදාළව ලියා දක්වන්නලු. එතකොට මුඛ්‍යාංගය බහිරවී රාගයේ මුඛ්‍යාංගය විවාදීස්වර සාජාති අනුවාදීස්වර අහන්නේ. මුඛ්‍යාංගය මග සරේ සාධනේසා. මුඛ්‍යාංගයේ කොමලසර එතකොට මන්ද්‍ර මේ හැම දෙයක්ම හරියට දා යොදන්න ඕනේ. වාදී විවාදී ස්වර අහනවා. විවාදී ස්වර පහක් තියෙනවා. විවාදී ස්වර කියන්නේ රාගයක යෙදෙන්නේ නැහැ, නමුත් ඉඳ හිට අලංකාරය පිණිස යොදා ගන්නවා. ඉතින් එහෙම ස්වර පහක් තියෙනවා බහිරවී රාගයේ. තමයි ශුද්ධ රීගාදානි සහ තීව්‍ර මා. එතකොට ජාතිය සම්පූර්ණ සම්පූර්ණ ජාතියනේ. අනුවාදී ස්වර කියන්නේ රාගයක ආරෝහණවල වාදී ස්වරයත් මේ සංවාදසර හැරුණාම ඉතිරි සර අනුවාදසර. උතර බහිරවී වල වාදිසරය වන්නේ මධ්‍යමය, සංවාදීසරය වන්නේ සජ්ජයනේ. මා සහ සා අත්හැරුණාම අනිස්සර සියල අනුවාදිසර ලෙස තමයි දක්වන්නේ. ඊළඟ බහිරවී රාගයේ මධ්‍යලේ ගීතය ක හෝ වාදිතක ස්ථාය කොටස ප්‍රස්තාර කරන්නලු. ඒක හරියට සිදු කරන්න. ඊළඟට බහිරවී රාගය ආශ්‍රිතව නිර්මාණය වී ඇති ජනප්‍රිය සරල ගීතය ක ගීතයක මුල් පේලිය ලියා එක ගීයක එම ගීතය ගායන ගායකයා හෝ ගායිකා නම් කරන්න. එතකොට සරල ගීත ගොඩක් ඉගෙන ගන්න ඕගොල්ලෝ. කවාලා විලඳ ජාති, එන්න මද නලේ, පාරමිතා බල පූරිත, එතකොට කවුරුදු අර කවුරෙන් වගේ ගොඩක් ගීත තියෙනවා. ඉතින් ඒවා ගායනය කරන ගායකයා හෝ ගායිකාව නම් කරලා ඒ පිළිතුර හරියට දෙන්න. ඊළඟට ඔයාලා හතරවෙනි ප්‍රශ්නේ තෝරගත්තොත් ළමයි ඒකෙදී අහනවා පැහැ සරණිය මිනි පැමිණිය කොත්තකට යන සැලිනිවි සංදේශ කාව්‍යයේ එන ගීතයේ ඉතිරි පද පේරි තුන ලියන්නලු. ඉතින් කවිය පාඩම් වෙලා තියෙන්න ඕනේ. ඊළඟ ගුත්තිල කාව්‍යේන සදවාසුදු වැලිපුතුර යන ගී පාදයේ මැදුම් සංසිතර අනුව පස්තාර කරන්නලු. ඉතින් ඒකත් නිවැරදිව පස්තාර කරන්න. උකුසා වන්නමට අයත් මෝරා බීජේනා ගීපාදේ පස්තාර කර ඊට වයන තිත නම් කරන්නලු. උකුසා වන්නම ටයත් මෝරා බීජේනා ගීතය පස්තාර කරන්න තමයි තියෙන්නේ ළමයි. එතකොට මහතානි තිතට අනුව තමයි පස්තාර කරන්නේ. එතකොට මෝරා බීජේනා කියන එකේ වචන ටික මෝරා බීජයනා කියන වචන ටික ඔගොල්ලෝ පස්තාර කරලා පෙන්වන්න.
ඉට පස්සේ පසෙන් ප්‍රශ්නයේදී අහනවා ආඝාතාත්මක අනාඝාතාත්මක ගීත පිළිබඳව උදාහරණ දක්වමින් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. එතකොට ආඝාතාත්මක ගීත කියන ළමයි යම්කිසි තාලයකට අනුව ගායනා කළ හැකි ගීත. එතකොට ඔගොල්ලෝ ඉගෙන ගන්නවනේ ඔලින්ද කෙලියේ ගීත එහෙම දහස් ශ්‍රේණියේදී ඒවා ඔයාලට උදාහරණ සහිතව සඳහන් කරන්න පුළුවන් විස්තර කරලා පෙන්වන්න. තොර අනාගතාත්ම කියන්නේ යම් කිසි තාලයට අනුව ගායනා කළ නොහැකි ගීත. ඉතින් පැල්ගි, ගැල්ගි, පතල්ගි වලින් ඉගෙන ගන්නවා. ඉතින් උදාහරණ දක්වමින් මේක පැහැදිලි කරලා පෙන්වන්න. ඊළඟට ගැමි ගී හා සේ ගී වල දැකිය හැකි විශේෂ ලක්ෂණ දෙක බැගින් වෙන් වෙන ලියන්නලු. දැන් ගැමි ගී ගත්තාම ආඝාතාත්මක ගැමි ගී සහ අනාඝාතාත්ම ගැමි ගී ලෙස දැක්වෙනවා. ගැමි ගී නමුත් සේ ගී ආඝාතාත්මකව දක්නට ලැබෙනවා. ගැමි ගී සංවලට නිර්මාපකයෙක් නැහැ. නමුත් සේගි වලට නිර්මාපකයෙක් සිටිනවා. ගැමිගි සරල බස්වහරකින් යුක්ත වන නමුත් සේගි වල බස්වහර සංකීර්ණයි. මේ වගේ විස්තර ඔයගලන්ට සංසන්දනය කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඊළඟට ජනගී වර්ගීකරණයේ එන පහත සඳහන් ගීත වර්ග සඳහා උදාහරණ ගී පාද වගේ ලියන්නලු. එතකොට මෙහෙගි බැතිගී, කමත්ගී, සේගී. ඉතින් උදාහරණ එක බැගින් ඕගොල්ලෝ ඒ උදාහරණ පළවෙනි පේරිය දක්වන්න ළමයි. මෙහිගී කිව්වහම ඕගොල්ලන්ට පුළුවන් පාරුගී, පතල්ගී ඒ වගේ නේද? බැතිගී කියන තුන්සරණේ ගී තියෙනවා. කමත්ගී, එතකොට සේගී මේවා සඳහන් කරන්න. උදාහරණ සහිතව ගී කියන්නේ ගී පාදයේ බැගින්. හයවෙනි ප්‍රශ්නේ තෝරගත්තු ළමයි නූර්ති නාට්‍ය රචකයෙක්. නම් කර නූර්ති නාට්‍යවල දැකිය හැකි සංගීතමය ලක්ෂණ තුනක් ලියන්නලු. ඉතින් නූර්ති ශිල්පීන් ඔගොල්ලෝ දන්නවනේ නීතිඤ්ඤ ජෝන් ද සිල්වා නේද? එතකොට සීදොන් බාස්තියන් මෙයාලා නම් කරන්න පුළුවන්. ඊළඟට නූර්ති නාට්‍යවල දක්නට ලැබෙන සංගීතමය ලක්ෂණ ගත්තොත් හින්දුස්තානි සංගීතය ආභාෂය ලැබී තිබෙනවා. තව තබ්ලා ප්‍රධාන තාලවාද්‍ය භාණ්ඩ ලෙස යොදාගනු ලබනවා. ඒ වගේ සංගීතමය ලක්ෂණ සඳහන් කරන්නට ඕනේ ඔගොල්ලෝ. මනමේ සිංහබාහු හා දික්තල කාලුගල යන නවනාට්‍ය වලින් එක් නාට්‍ය ගීතයක මුල් කොටස ලියා එහි අධ්‍යක්ෂකරයා නම් කරන්න කියනවා. මනමේ ගත්තොත් ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ ගීතය. සිංහබාහු ගත්තොත් ලපනොමුවන් සඳනේ ලපනොමවන් සඳසේ සෝමි ගුණනා. දික්තල කාලෝගොල ගත්තොත් ආලි බැඳ මාගිරමවන් යන නාට්‍ය සඳහා ඒ ගීත සඳහන් කරන්න පුළුවන්. ඉතින් පහත දියති වගුවේ ඒ තුරේ සඳහන් පැරණි නාටගම් ගීතයේ තනුවට සමාන නවනාට්‍ය ගීපාද බීතේරින් තෝරන්නලු. ඒ බුදු බව පතිමින් දුල් නිමල් පිපිසේ දිසි මෙමගින් ගිය රුසිරු එකරුණා ලෝ පසිඳු තුනු රුසි රෙව් සුරිඳු. එතකොට බී කොටසින් තමයි තෝරා. එතකොට මෙමගින් ගිය රුසිරු එකරුණා අනුසාරයෙන් නිර්මාණය වුණේ රුසිරු ලඳුනි ඔබ ප්‍රේමයනා. ඊළඟට දුල් නිමල් සිසිසේ එක යුජින් නාටගමයන ගීතයක්. ඒකට අනුව නිර්මාණය වුණ නවනාට්‍ය ගීතය තමයි නන් සිරින් වොරැන්දි. එක මනමේ නාට්‍යයේ. ඊළඟට ඒ බුදු බව පතමින් ගීතය සහ අනිත මොකද්ද ලෝ පසිඳු තුනු රුසිරෙව්. එතකොට ලෝ පසිඳු බ්‍රම්පොඩ් නාටගමෙන්නේ ඒක අනුව නිර්මාණය වුණේ දස ඒ අනුව නිර්මාණය වුණේ ළමයි සේ සුරිඳු බරණැස්පුර පසිදු කියන ගීතය. එතකොට හරණේද ළමයි. ඊළඟට අන්තිම ප්‍රශ්නේ තෝරගත්තොත්
පහත සඳහන් බටහිර සංගීතය එන සංකේතවල නම් හා වටිනාකම් ඊට අදාළ ඉංග්‍රීසි අක්ෂර ඉදිරියෙන් ලියන්න. එතකොට ඒ සෙමි බ්‍රියු මේ සංකේත වටිනාකම 4යි. එතකොට බී මිනිම් මෙහි වටිනාකම මාත්‍රා 2යි. සී ක්‍රොචට් ක්‍රොචට්ගේ වටිනාකම මාත්‍රා 1යි. බී ක්වේව ක්වේවේ වටිනාකම මාත්‍රා භාගයයි. ඊළඟට පහත දී ඇති බටහිර සර්ෆස් තාරයේ ඉංග්‍රීසි අක්ෂර වලින් පෙන්වුම් කර ඇති සංකේත. එතකොට ඒ චීක්ලෙප් නේද? ඊළඟට ලෙටර් බී වලින් කී සිග්නේචර්, ඊළඟට සී වලින් ටයිම් සිග්නේචර්, ඩී වලින් ටයිම් මාක් ආදී වශයෙන් තියෙන්නේ නේද? ඉහත දී ඇති බටහිර සර්ෆස් තාරය ප්‍රතික්‍රමෙන් ලියා දක්වන්නලු. ඉතින් ඕගොල්ලෝ හරියට මේක ප්‍රතික්‍රමයට දක්වන්න. දැන් පළවෙනියක් තියෙන්නේ මා නේද? මා. ඊළඟට පාදා. පාදා කියන සරය වට්ටියක් දාන්න ඕනේ. ඊළඟට නී නී දා නේද? නී දා. අනිදා වල නී කොමල ආයතන කී සිග්නේචර් එකේ තියෙනවනේ දීලා නේද? සංකේතය මුලින්ම ඒ කියන්නේ නී සරේ තමයි ඒ පස්තරේ පුරාවටම කොමලේ දෙන්නේ. එතකොට ඔතන ටයිම් මාක් එකේ සංකේතය තන්නේ ඊළඟට මේ මාත්‍රාව ඇදෙනවා කියන එක. නීදා ඊළඟ නිසා නීසා උච්චසා මාත්‍රාවක් ඇදෙනවා. එතකොට අතන තියෙනවානේ මාත්‍රා බැඳිලා තියෙන්නේ ධනි සරේ ගමපද මෙයාකර වල පෙන්වන්න ඕනේ. ඊළඟට උච්චසා මාත්‍රා හතරක් හදනවා.